අයිබෝන් ගෙවුන් දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රතිසමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ මම කුෂානි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පොල් ගහ වෙලදී දුම්රිය දෙකක් ගැටේ 25ක් රෝහලේ මන්ත්‍රී වැටු වැඩි කිරීමේ යෝජනාවක් නැහැ අගමැති අවධාරණය කරයි තිරසර දැක්ම එලි දකි ආවා කල්ලියේ 22ක් පොලිස් දැලේ පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේදී සිදු දුම්රිය අනතුර හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා. පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නේ පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටිමිනුයි අනතුර සිදුනේ. කොළඹ සිට නුවරබලා දහවනේ වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේදී කිසියම් දෝෂයක් හේතුවෙන් නතර වී තිබෙනවා. මේ අතර කොළඹ සිට රඹුකන බලා දහවනේ වූ දුම්රිය නතර වී තිබූ දුම්රිය පසුපස ගැටි ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් පුද්ගලයන් 25 දෙනෙකු පමණ තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කෙරුණා. බරපතල තත්ත්වයේ පසු වූ කිහිප දෙනෙකු කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබෙනවා. ජාතියේ අනාගතය වෙනුවෙන් තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු දේශපාලන නායකයින්ට විද්වතුන්ට පෞද්ගලික අංශය ව්‍යාපාරිකයන් නැතුළු සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් වෙත සහ පාසල් දරුවන් නැතුළු සමස්ත පුරවැසියන්ට ආරාධනය කළා. ඒ අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්වර්ධන ශාලාවේ පැවති තිරසර දැක්මෙලි දැක්වීම සහ තිරසර කතිකාවත ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. තිරසර දැක්මෙලි දැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීමේ උත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. එය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජාතික තිරසර කතිකාව දෙසා සකස් කළ කෙටුම්පත ජාතික තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් කමිටුවේ ප්‍රධානි මහාචාර්ය මොහන් මුණසිංහ මහතා එහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. ජාතික තිරසර කතිකාව සෑම දිනාගේම අදහස් ලබා ගැනීම ඉතා යහුසුලුව ක්‍රියාත්මක වනවා. මෙය සෑම පළාතක් තුළම ව්‍යාප්ත කෙරෙන අතර ජනමාධ්‍ය මගින් ප්‍රකාශ වන සහ නොවන ගැටලු හඳුනා ගැනීම මෙන්ම ජනතාවට ඍජුව කතිකාවට දායක වීමේ වරමද සමග මෙමගින් උදා වනු ඇති. මෙම කෙටුම්පත පිළිබඳව විද්වත් කමිටුවේ ප්‍රධානි මහාචාර්ය මොහන් මුණසිංහ මහතා පළමු අදහස් පළ කළා. We give you 3 snapshots of 2020 in 2025 and then 2030 the progress towards the goal 2030 වන විට තිරසර ශ්‍රී ලංකා දැක්ම යටතේ සබහා ධර්මයට ලංකාවේ සාම්ප්‍රදායිකව තිබෙන ගරුත්වය අනුව යමින් හරිත පරිසරයක් ඇති කිරීම සහ සෞඛ්‍ය ජලය වාසස්ථාන ආහාර බලශක්තිය ජීවනෝපාය ආදී සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් දිළිඳු ජනතාව ආරක්ෂා වන වැඩපිළිවෙලක් තමයි මෙමගින් අපේක්ෂා කරන්නේ. යතරට සංහිඳියාව සාමය සමාජ සුරක්ෂිතතාව වගේ දේවලුත් 2030 වන විට අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වගේ පුළුල් උපාය මාර්ගික ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට ඉහළ පෙළේ විද්‍යාඥයන් පිරිසකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ. තිරසර සංවර්ධනය පිළිබඳ ත්‍රිකෝණාකාර ආකෘතිය ක්‍රියාවට නැන්වීම තමයි පළමු අදියර. එහි අරමුණ වෙන්නේ තිරසර සංවර්ධනයක් සඳහා ප්‍රජාතාන්ත්‍රික අවකාශයක් නිර්මාණය කිරීමයි. ඒ අනුව මෙම ත්‍රිකෝණය යටතේ ආර්ථික සමාජීය සහ පාරිසරික යන කරුණු තුන පිළිබඳව අවධානය යොමු වෙනවා. තුන්වන කාරණය තමයි මේක ආණ්ඩුවකට පමණක් තනිව ක්‍රියාත්මක කළ නොහැකි. ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ජනතාව අතිනුත් සිද්ධ වෙන්න ඕනි. මෙතනදී සිවිල් සංවිධාන සහ ව්‍යාපාර ආයතනවලටත් වගකීමක් තියෙනවා නිවැරදි මකට සමාජය ගෙනියන්න. කෘෂිකර්මාන්තය සහ අනෙකුත් ක්ෂේත්‍ර පරිසර හිතකාමී ලෙස ආර්ථිකයට සම්බන්ධ කරන ආකාරය ගැන අපි හිතන්න ඕනි. ඒක තමයි අපි වාර්තාවෙන් මතු කරලා දක්වන්න උත්සාහ කරන්නේ. ජාතික තිරසර කතිකාවට අදාළ වෙබ්බඩවිය වන www.nst.lk වෙබ්බඩවිය එළිදැක්වුණේ ජනාධිපතිතුමා අතින්. මීට අමතරව ජංගම දුරකථන යෙදවුම් ඔස්සේද ජාතික තිරසර කතිකාවට එක්වීමේ හැකියාව හිමි. රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා ජාතික තිරසර කතිකාව වෙත විශේෂ යෝජනා දෙකක් ඉදිරිපත් කළා. එළිදැක්වූ වාර්තාවත් එක්ක තිරසර කතිකාවතට මෙරටේ විද්වතුන්ට පුළුවන්කමක් තියෙනවා නම් දේශපාලඥයින්ට හුඟක් අයට බෑ ඒ වැඩේ.
පාසල් දරුවන් ඉඳලා විශේෂයෙන් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගෙන් විවෘත ආරාධනා කරනවා මේ කතිකාවතේ මුල පුරන්න මම ඉදිරිපත් කරනවා යෝජනා දෙකක් ප්‍රශ්න දෙකක් මේ දෙකෙන්ම අපි පේල් මේ වෙන තෙක් මොන විසඳුම් දීලා තිබුණාද හැම ආණ්ඩුවක් එකක් අලි මිනිස් ගැටුම එක පත්‍රයක උඩ කොටසේ මුදුනේ තිබෙනවා ඊයේ පහේ ශිෂ්‍යත්වයට යන දරුවෙක් අලියෙක් විසින් ගහලා මරලා දාපු තමාගේ තාත්තාගේ දේහය ළඟ වැටිලා වැඳලා විභාගයට යනවා ඒ පත්‍රයේම පහළ කොටසේ තියෙනවා නායක හාමුදුරනේ අම්මා දරුවා උදේ පාන්දර විභාගයට අරගෙන යනවා පාසලට මගදී අලියෙක් ගහලා අම්මයි දරුවයි දෙන්නම රෝහලේ ඉන්නවා දරුවෝ ඉන්න දෙමව්පියන්ට විතරක් නෙවෙයි මනුෂ්‍යත්වයේ පිළිබඳව යම් හැඟීමක් තිබෙනවා නම් කෙනෙකුට මේ ප්‍රශ්නවලට විසඳුම යෝජනා කරන්න දෙවෙනි මම ඉදිරිපත් කරන යෝජනාව සංවාදයට මේ රටේ ආහාර නිෂ්පාදනයෙන් 135කට වැඩිය සත්තු විනාශ කරනවා ලක්ෂ 10කට වැඩිය රිලෝන් වඳුරුන් එක්කෙනෙක් දවසකට පොල් බල්ලක් විනාශ කෙරුවොත් පොල් ගෙඩි කීයක් විනාශ වෙනවද කොහොම මේකට විසඳුම් වඳුරන් රිලෝන් අලි ඌරා මොනරා මේ සත්තු 3-4 දෙනා මේ රටේ ආහාර නිෂ්පාදනයෙන් 135කට වැඩිය විනාශ කරනවා මේ කතිකාවත රට වෙනුවෙන් කතා කරන රට වෙනුවෙන් හඬනවා ගන්න. තමන් වෙනුවෙන් නෙවෙයි බලයට ඒම සඳහා නෙවෙයි ජාතියේ අනාගතය සඳහා කටාරින්න මේ සාකච්ඡාවට සංවාදයට අපි ආරාධනා කරනවා. පාසල් දරුවන් නියෝජනය කරමින් තිරසර සංවර්ධන කතිකාවට අදාළ කෙටුම්පත පිරිනැමුණේ ජනාධිපතිතුමාතින්. මෙහිදී තිරසර සංවර්ධන ගීතය එළිදැක්වීමද සිදු වුණා. බලයෙන් සැදී උපදිනා ජීවය අපේ රැකගමු මේසේ සිහිනය රකිමු පරපුරේ තිරසර කතිකාව ජනගත කිරීමේ අවස්ථාවට එක් වූවන්ගෙන් අප ඒ පිළිබඳ අදහස් විමසා සිටියා. රටක තිරසර අනාගතයට හැම ක්ෂේත්‍රයක්ම එකාසු වෙන පොදු ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. ප්‍රථම වතට ලංකාවේ එවැනි ග්‍රන්ථයක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මේක සැබෑවටම ප්‍රතිපත්තියක්සේ පිළිගන්නට නම් ඊළඟ පියවර ඒක තමයි රට මේක බාරගන්න එකත් ඒ තුළ ක්‍රියාත්මක වීමට කැපවීමත් කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට මෙයින් සාර්ථක ඵල නෙලා ගන්න පුළුවන්. හැමදාම දිනු වෙමින් පවතින රට දිනු කරන්න තිරසාර සංවර්ධනය කරන්න මේ ගන්න මුල් පියවර ඇත්තටම හොඳ පියවරක් කියලා මං හිතනවා. මේ වැඩසටහන ඔක්කොම හරියට හොඳට තියෙනවා 2030 වෙනකන් තුළ අපිට අධ්‍යාපන සෞඛ්‍ය ඒ වගේම ඔක්කොම හොඳට තියෙනවා. ඒක අපිට හොඳ ප්‍රතිඵල කියලා මම හිතනවා. ලංකාවට හොඳ යුගයක් ඇති කරන්න ඒ සාමාන්‍ය ජනතාවත් එකතු කරගෙන විද්වත් මණ්ඩලයක් එකතු කරගෙන අවශ්‍ය දැනුම ලබාගෙන රට ස්වයංපෝෂිත කරන්න හැම පැත්තකින්ම ගන්න ක්‍රියාමාර්ගයක් විදිහට අපි දකිනවා මේ වැඩසටහන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් තබා වෙත හෝ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු කණ්ඩායම අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යාල වියදම් වැඩි වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බවට මීට මාස කිහිපයකට පෙර පක්ෂ නායකයන් හමු වූ අවස්ථාවේ ඉල්ලීමක් ඉදිරිපත් වූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ පිළිබඳ සාධාරණ යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් භාණ්ඩාගාරයෙන්ද විමසා බලා ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි බව තමා දැනුම් දුන් අතර ඉන්පසු අවස්ථා ගණනාවකදී පක්ෂ නායකින් මුණ ගැසුනද මේ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක අදහස් දැක්වීමක් හෝ යෝජනාවක් ඉදිරිපත් වූයේ නැති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. නමුත් ඇතැම් පුවත්පත්වල මන්ත්‍රී වැටුප් වැඩි කිරීමට යන බවට වාර්තා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ලෙස මන්ත්‍රී කණ්ඩායමක් තමාගෙන් ඉල්ලීමක් කළ බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් තමන් කතානායකවරයාගෙන්ද විමසා සිටි අතර මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර සාකච්ඡා වී තිබුණත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැති බව කතානායකවරයා ප්‍රකාශ කර සිටි බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ අනුව පැහැදිලි ලෙසම මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයකට එළඹ නැති බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. මෙම තත්ත්වය මත මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් තමා විශේෂ ප්‍රකාශයක් කළ යුතු නැති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. අරලියගහ මන්දිරයේ පැවති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැති ඇමතිවරුන්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කැබිනට් එකෙන් තමයි මේ විනිසුරුවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ සහ ඇමතිවරුන්ගේ පරිවැඩීම සිදු වුණේ මෙතෙක් කල් ඒකට සාපේක්ෂව වැඩි කරන්න කියලා තීරණය වුණේ ඒ කැබිනට් එකේ නමුත් ඒක එකහෙලා ප්‍රතික්ෂේප කරලා අපි කිසිම මොහොත කිසිම අවස්ථාවක මේ පරිවැඩීම ලබා ගන්නේ නැහැ කියලා ඒකමතිකව අද තීරණය කළා ගෲප් මීටින් එකේදී සභානායක ලක්ෂ්මණ කිරැල්ලේ මැතුමාගෙන් ඇහුවා එතකොට එතුමා කිව්වා රංජන් මාධ්‍යයට කියන්න මේක අපි පහුගිය ටිකේ සියලුම පක්ෂ නායකයෝ මේ ගැන සාකච්ඡාවක් කළා. එතකොට පක්ෂ නායකයන් කවුරුත්ම මේකට විරුද්ධුනේ නැහැලු. අද මතයක් ඇති වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වැටුපැටි කිරීමක් කරගන්න යනවා කියලා වෙලා. ඒක ඇත්තටම මාධ්‍යයෙන් ආපු ප්‍රවෘත්තියක් වැරදියට අර්ථකථනය කිරිලා. එම නිසා ඒකේ තත්ත්වය පැහැදිලි කරගන්නත් එක්ක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තීන්දුවක් ගත්තා, යෝජනා සම්මත කරගත්තා. මන්ත්‍රී වැටුපැටි කිරීමකට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සූදානම් නැහැ කියලා. එකඟතාව පළ කරන්නේ නැහැ කියලා වෙලා. අගමැතිතුමා කිව්වේ මේ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සම්මත කළා තියෙනවා. ඒක රටට ප්‍රකාශ කරන්න කියලා. කණ්ණායමක් හැටියට අපි සියලු දෙනාගෙම දෝෂාදර්ශයට ලක් වුණා. කවුද මේක ගෙනාවේ? ඇයි අපි මෙහෙම නිග්‍රහ විඳින්නේ කියන කාරණේ. ඊට පස්සේ තමයි අද එළිදරව් වුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේක ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් මේ කරුණු කාරණේ මතු කරලා තියෙන දිනේෂ් ගුණවර්ධන මහත්තයා. ඉතින් දිනේෂ් ගුණවර්ධන මහත්තයාම මේවා මතු කරලා මේ එක්සත් ජාතික පක්ෂයේ අපි වෙත මේ අපකීර්තිය ගෙනෙම් පිළිබඳවත් අද දිගින් දිගටම කතා වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට පාර්ලිමේන්තුවට ගිය දවසේ ඉඳන් අපි කවුරුවත් ලිඛිතව හෝ ඉල්ලීමක් හෝ කරේ නැහැ අපේ පඩි වැඩි කරන්න කියලා. දැන් මේ පඩි වැඩි වුණේ විශේෂයෙන්ම 2006 ජේරාත්පනාන්දු ඇමතුමා ගෙනාවා විනිශ්චයකාරවරුන්ගේ පඩිවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පඩි සමාන කරලා. එතකොට ඒ අනුව තමයි පහුගිය කාලේ විනිශ්චයකාරවරුන්ගේ පඩි වැඩි වුණාම මන්ත්‍රීවරුන්ගේ පඩිය ඔටෝමැටික් වැඩි වෙන්න ඕනේ කියන කතාව. එතකොට ඒ කාලේ ගෙනාපු එකක්. මේ අපි කවුරුවත් ඉල්ලුවේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන වැරදි අදහසක් යනවා. වැරදි දේවල් මාධ්‍ය වල යනවා. මේ ගැන වැරදි අර්ථ දැක්වීමක් කරනවා. එහෙනම් අපි කියන්න ඕනේ අපි කවුරුවත් පඩි වැඩි කරලා ඉල්ලුවේ නැහැ. පසුගිය සති දෙකක කාලය ඇතුළත ආවා කල්ලියට සම්බන්ධ පුද්ගලයන් 22 දෙනෙකු අත්අඩංගුවට ඇති බව යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ජයසුන්දර මහතා පවසනවා. පසුගිය සති දෙකක් ඇතුළත ප්‍රධාන සිද්ධීන් 5ක් සිදු වී තිබෙනවා. මණිපායි පොලිස් අසමේ සිද්ධීන් 3ක් හා යාපනයේ සිද්ධීන් 2ක් වාර්තා වී තිබෙනවා. මේ පිළිබඳ 22 දෙනෙක් අපට අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මෙහි වැඩි පිරිසක් ආවා කල්ලියට සම්බන්ධයයි. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අපි සිදු කරනවා. එමෙන්ම පසුගිය කාලේ කිලෝග්‍රෑම් 3000ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට අපට හැකි වුණා. පෙරේදා චුන්නාගම්වලදී මත්ද්‍රව්‍ය පැකට් 40ක් මෙන්ම හෙරොයින් සමග 2 දෙනෙකුත් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. යාපනය පොලිසිය මෙම කල්ලිවල ක්‍රියාකාරකම් අඩපණ කිරීමට මෙන්ම මත්ද්‍රව්‍ය උදුර මැඩලීමට කටයුතු කරනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනයේ සිදු වූ අපරාධවලට සම්බන්ධ බව යාපනයේ දිස්ත්‍රික් සිවිල් ආරක්ෂක කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබුණා. යාපනයේ දිස්ත්‍රික් සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ. මෙහිදී පසුගිය දින කිහිපය තුළ යාපනය නගරය සහ අවට ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා, මංකොල්ල කෑම් සහ පහර දීම් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. වාතුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකදී රෝගාතුර වීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. වාතුව හෝටලයක සාදයක් අතරතුර පුද්ගලයන් 4 දෙනෙකු හදිසි රෝගාතුර වී තිබෙනවා. පානතුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම සාදයට පුද්ගලයන් විශාල පිරිසක් සහභාගී වී සිටි බවද සඳහන්. අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළා. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතු බැවින් සිරුරු ආදාහනය නොකර භූමිදාන කළ යුතු බවටයි ඇය වැඩිදුරටත් තීන්දු කළේ. අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිකල මහතායි අධිකරණ වෛද්‍ය කටයුතු සිදු කළේ. මෙම මරණවලට හේතුව මෙතෙක් හෙළිව නැහැ. ඊයේ උදේ 3:30 පමණ අප රෝහලට වාදු ප්‍රදේශයේ සාදයක් පැවැත්වෙන අතරතුරේ රෝගීන් 4 දෙනෙක් ඇතුළත් කරා. ඔවුන් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වුණා. සියලුම පද්ධති ඔවුන්ගේ අකර්මණ්‍ය වෙලා තිබුණා. අපේ වෛද්‍යවරුත් හෙද නිලධාරිනුත් අනිකුත් කාර්යමණ්ඩලත් ඉතා වෙහෙසක් ගත්තා ඔවුන්ගේ ජීවිතය නැවත බේරා ගැනීම සඳහා. වාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ආදායම් බදු හෝ උපයන විට ගෙවීමේ බදු හෝ ගන්නේ කිරීම සඳහා වන බදු අනුපාතයේ වෙනසක් සිදු කර නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අමාත්‍ය මංගල සමරවිර මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්තුවා. බදු ගෙවීම සඳහා වන වැය ගන්නය පිළිබඳ ක්‍රියාවලිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවක් ඇති කර ගන්නවා. බුලත් සිංහල පොලිස් වසමේ සිදු වූ මුදල් කොල්ලේට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා. කොල්ලකෑ මුදල් හා දේපළද සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ අපරාධය මේ කොල්ලකෑම වෙලා දින 10ක් ගත වෙද්දී මේ කොල්ලකෑමේ සියලු දේවල් මුදල් කීපයක් සොයා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ සැකකරුවන් වියදම් කරපු මුදල් ඒ ඇරෙන්න සැකකරුවන් ඒ වගේම රැගෙන ගිය කොල්ලකාපු අවිය මුදල් වලින් විශාල ප්‍රමාණයක් සැකකරුවන් පැමිණි ජීප් රථය මේ සියල්ල සොයා ගැනීමට අත්අඩංගුවට ගැනීමට අපේ නිලධාරීන්ට හැකි වුණා. මේ කොල්ලකෑමේ සිද්ධියේදී එක ආරක්ෂක නිලධාරියෙක් හිටියා. ඒ ආරක්ෂක නිලධාරියා සතුව තිබුණා පතුරම් තුවක්කුවක්. ඒ පතුරම් තුවක්කුවත් ඒ ආරක්ෂක නිලධාරියා ඉතා අනාරක්ෂිතව වෑන් රථයේ දමා තමයි තේපැන් බීමට ගොස් තිබුණේ. ඒ මේ ආපු කොල්ලකරුවන් ඒ පතුරම් තුවක්කුවත් කොල්ලකාගෙන ගිහිල්ලා තිබුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නිසි ඉලක්කයක් හෝ වැඩපිළිවෙලක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. දෙහිවල SDS ජයසිංහ ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට එක් පෙමුණුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ඔලන්නරේ තියෙනවා දෙකේ යල කියලා එකක්. පරාක්‍රම සමුද්‍රයෙන් එන වතුර එනවා හොඳට එනවා කට කපල එනවා වතුර. මම කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකේ යල වගේ තමයි. වතුර අඩුයි. හැබැයි ඒකේ පීනන්න පුළුවන් ප්‍රමාණය කොහොමද කියලා අපි දන්නවා. හැබැයි එහා පැත්තේ තියෙනවා පරාක්‍රම සමුද්‍රයේ වතුර කට කපල. හැබැයි ඒකේ ගිලුණාම කොයි තරම් ප්‍රමාණයක් ගිලේද කියලා කවුරුත් දන්නේ නැහැ. මේ පොහොට්ටුවත් ඒ වගේ තමයි. ඒකේ නායකයෝ කවුද කියලාත් අපි දන්නේ නැහැ. ජනාධිපති අපේක්ෂකව ඉන්නවා 500ක් විතර. එක දවසක් එක්කෙනෙක් කියනවා මම කියලා තව එක්කෙනෙක් කියනවා නෑ නෑ යන්නේ මෙයා කියනවා. සියලු ජාතීන් අතර සහෝදරත්වය සහ සංහිඳියාව ආරක්ෂා කිරීමෙන් පමණක් රටේ අනාගතය සුරක්ෂිත වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇතැම් පුද්ගලයන් බලයට කෑදරකමින් ආගමික අන්තවාදය ඉස්මතු කිරීමට උත්සාහ ගන්නා බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මන්නාරම නරුවිලික්කුලම් ලූර්දු නගර උදාගම්මානයේ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සැමට සෙවන යලි පිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 102 ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 23කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සඳහා රුපියල් 120,000ක් වැය කෙරුණා. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විතව මෙම ගම්මානය ඉදිකර තිබෙනවා. දැන් ජනාධිපතිවරණය ලං වෙන්න මේ අය ධන ගහගෙන යනවා. තරඟට යනවා කෝවිල් වලට, තරඟට යනවා ඉස්ලාමීය පල්ලි වලට, ක්‍රිස්තියානි කතෝලික දේවස්ථාන වලට ගිහිල්ලා කියනවා රටේ සංහිඳියාවක් ඇති කරන්නට ඕනේ කියලා. මේකට මම කියන්නේ පොහොට්ටුවේ ඓතිහාසික ප්‍රෝඩා. බලය තියෙන කාලේ මේ අය කිව්වේ පල්ලි කඩනවා, කෝවිල් කඩනවා, දේවස්ථාන කඩනවා. සුළු ජාතිකින්ට ඉඩක් නැහැ, අනෙකුත් ආගම් වලට ඉඩක් නැහැ. නමුත් දැන් ලොකු ආසාවක්, ලොකු කෑදරකමක්, ලොකු බඩගින්නක් ඇති වෙලා තියෙනවා. මොකටද? බොරු කියලා ජනාධිපති මන්දිරයට යන්න. අපස උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා. දිවිනපුර මධ්‍යස්ථාන 2268කදී අද විභාගය සාර්ථකව පැවති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ. මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 321,469 දෙනෙකු පෙනී සිටිනවා. ඒ සඳහා පිහිටුවා ඇති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගණන 311ක් විභාගය සැප්තැම්බර් 1 දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. විභාග අපේක්ෂකයින්ට අධි තාක්ෂණික අත්වරුලුසු ජංගම දුරකථන විභාග මධ්‍යස්ථාන තුළට රැගෙන යාම තහනම් කර තිබෙනවා. ජංගම දුරකථන මගින් සිදුවන විභාග වංචා නතර කිරීම සඳහා විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකථන සංඥා අවහිර කිරීමට කටයුතු කර තිබීමද මෙවර විශේෂත්වයක්. විභාග අක්‍රම
ධාර්මිකතා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කෙරෙන අතර වැරදිකරුවන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස්වරයා අවධාරණය කරනවා. මේ විභාගයේ විශේෂත්වයක් ඇත්තේ පැයතුනේ ප්‍රශ්නපත්‍ර සඳහා අමතර විනාඩි 10 කාලයක් වෙන් කර තිබෙනවා. ප්‍රශ්නපත්‍ර කියවා තේරුම්ගෙන ප්‍රශ්න තෝරා ගැනීමට ඉඩ කඩ කළා තිබෙනවා. එසේම කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් සෙලියුලර් දුරකථන යනාදිය කිසිවක් විභාග ශාලාවට ගෙනීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. ඒ වගේම කිසිදු අක්‍රමිකතාවයක් වංචනික ක්‍රියාවක් විභාග ශාලාව තුළදී සිදු කිරීම දැඩි ලෙස දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් වෙනවා. සම්පූර්ණ වූ මිනිසකු නිර්මාණය කිරීමට පොත් කියවීම සැබෑම පිටිවහලක් වනවා. එවන් උදාර අරමුණකින් ආරම්භ කළ පොත් කුලකට මිනිසුන් විසින්ම කළ විනාශයක් පිළිබඳවයි මේ වාර්තාව. මාතර දුම්රිය ස්ථානයේ බුක් හබ් එකක් පටන් ගත්තා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කරලා ඉවරච්ච ප්‍රේමදාස කියලා මල්ලිකෙනෙක් තමයි මේ බුක් හබ් එක පටන් ගත්තේ. මේකේදී ආරම්භයේදී පොත් සමනේ යා තියෙනකොට 70ක් 80ක් විතර තිබුණා. ඒ වගේ ප්‍රමාණයක්. නමුත් ඒක මිනිසුන් දැනගෙන මිනිසුන්ම සත්භාවයෙන් මෙතෙන්ට පොත් ගෙනත් දෙන්න ගත්තා. භාෂා දෙකෙන්ම පොත් විශාල ප්‍රමාණයක් ලැබුණා. සාක්කියක් නැතුව පොතක් මෙතනින් අරන් ගිහිල්ලා තමාට පුළුවන් විදියට කියවලා තමාගේ අවංකභාවය ඔප්පු කරන්න වගේ පරීක්ෂණයකට තමයි මේක අපිට කරේ. විතර පොත් ගෙනත් දුන්න විතර නෙමෙයි පොත් අරන් ගියා කියෙව්වා ඒවට කවරේ දාලා අපිට ගෙනත් දීලා තියෙන මාත්‍ය මෙන්න අපි කවරේ උද්දැම්ම මේ පොතට මේක බොහොම වැදගත් දෙයක් මේක පරිස්සම් කරගන්න ඕන පොත් කියවීම නිසා සම්පූර්ණ කරයි කියලා බොහොම ප්‍රකට කතාවක් තියෙනවා. ඇත්තටම දුම්රියේ යනකොට ගැටලු තත්ත්වයන් නිර්මාණය වෙන අවස්ථා අපිට දකින්නට පුළුවන්. මගින්ගේ තදබද දුම්රියේ ප්‍රමාද තංගවලදී රාජකාරියට යන පුජ්‍යලයාගේ මානසික තත්ත්වය විකෘතිතාවයට පත් වෙනවා. ඒකට හොඳ ඖෂධයක් තමයි මේ ගෙනියන පොතක් කියවමින් යනවා නම් තමන්ගේ මානසික ඒකාග්‍රතාවය එතන රැඳිලා තියෙනවා. අපි පැයක කාලයක් ගාල්ලට කොළඹට හැමතැනටම මම ගාල්ලට යනවා. ඉතින් ඒ පැයක කාලය ඇතුළත මමත් වටිනා කාලය මං හිතේ පොතක් පරිශීලනය කරලා මොන හරි දෙයක් දැනුමක් ලබා ගන්නයි මීට ටික මාස දෙක තුනකට ඉස්සෙල්ලා තම වටිනා පොත් රාශියක් මෙතන තිබුණා. මේ පොත්වලට මොකද වුනේ? සහෝදර මගේ ජනතාව මේ පොත් අරන් ගිහිල්ලා නැවත මෙතෙන්ට ලබා දීමක් කළා නැහැ. දැන් පොත් තිබිච්ච හැටියද ගොඩක්ම අඩුයි. මේක මං හිතන්නේ මිනිසාම විසින්ම නිර්මාණය කළ මිනිසාම විසින්ම විනාශයට පත් කරපු එක්තරා දෙයක් හැටියට තමයි මම හිතන්නේ මේ බුක් හබ් එක කියන්නේ. ශ්‍රීපුර ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ ඇතුළු ප්‍රදේශයේ මාර්ග පද්ධතිය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් අංශ ගණනාවකට අයහපත් බලපෑම් එල්ල වී තිබෙනවා. මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කර තම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස පදවිය ශ්‍රීපුර ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. හදිසියකට අපිට ලෙඩෙක් කර්මය අරගෙන යන්න ගියත් හරි කරදරයි. සිරිපුරට යන්න ඕනේ සිරිපුර රෝහලට. වැඩිපුරම දෙනෙක් ජීවත් වෙන අය වක්ගඩු රෝගයෙන් පෙළෙනවා. බබාලා හම්බෙන්දි නම්මලා එයාලා ගොඩක් දුෂ්කරතාවයට පස් වෙනවා. ඒකෙන් හින්දා අපි කියන්නේ අපේ මේ පාරවල් ටික ඔක්කොම හදලා දෙන්න. ජීවිතේ නම් පෙන්නන සංවර්ධන වෙනවා කියලා ඒ වුණාට අපේ ගම් වල නම් එහෙම සංවර්ධන කිසිම දෙයක් නැහැ. අපේ ප්‍රධාන පාර මේක අපි ඉල්ලන්නේ මේකට අයිතිකාරයෙක්වත් නැති තරම් තමයි මේ වෙනකොට. මොකද පළාත් සභාවෙන් ආපම පළාත් සභාවට මේ කියනවා. DD එකට කියනවා ඒකෙන් නෙමෙයි කියනවා. ඉතින් මේ දේ කවදාවත් වෙලා නැහැ. මේ ITN එකෙන් ආපිකත් ලොකු දෙයක්. ආර ළමේ ලෙඩෙක් කරන් ගියොත් එහෙම ඔබේ කමෙන්ට් එකකොත් මගේ බබා හම්බෙනවා. පාර වලවල් තියෙන ඉස්සරහා අලි බුදියන්න පුළුවන් වලවල්. මේ පාරද තාම JR මහත්තයා දාපු ගල් තියෙන්නේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ පදිසීපුරට තියෙන අවසානම කුඩම්මගේ සැලකිල්ල. මේකේ මැති අමතුරු ඕන තරම් ඉන්නවා. ඡන්දේ ගන්න ඕන දවස් විතර ඡන්දේට විතරක් එනවා. කිසිම රජයකින් මේ පාරවල් අලුත් දෙයියා වෙලා නැහැ. එයාලෙන් අපි ඉල්ලන්නේ අපේ පාරවල් ටික හදලා දෙන්න, ඇලවල් ටික හදලා දෙන්න. එයාලා මේ පදිවි ජනතාවට ජීවත් වෙන්න පරිසරය ගොඩනගලා දෙන්න තමයි පාවිදින රජයෙන් කොටහන් අපි ඉල්ලලා තියෙන්නේ. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන අපට ස්වරාත්‍රියක්. www.ipnnews.lk පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පොහොට්ටුව ලැබූ ජයග්‍රහණයේ පදනම ගැන
අපූරු විග්‍රහයක් කළේය. මහින්ද රාජපක්ෂ පොල්ලෙල්ලක් පෙන්වා මේකට ඡන්දය දීපන් කිව්වත් ඡන්දය දෙන බැතිමතුන් පිරිසක් Tamanට සිටීම එම ජයග්‍රහණයට හේතුව බව ඔහු පෙන්වා දුන්නේය. ඒ කතාව නිවැරදි බව පසුගිය කාලයේ පොහොට්ටුව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු සිද්ධ වන ආකාරයෙන්ම පෙනී යයි. චන්ඩින් වංචාකරුවන් මන් පහරන්නන් ස්ත්‍රී දූෂකයන් ආදී අපරාධකරුවන් ප්‍රසක් මෙන්ම මානසික රෝගීන්ද පොහොට්ටුවේ ප්‍රාදේශීය නායකත්වයට පත්ව තිබේ. චෝදනා පිට චෝදනා පසුගිය මාස කිහිපයේදී එල්ල විය. මේ මජර පොහොට්ටු පාලනයේ අලුත් විකඩමක් මහරගම නගර සභාවේ දැන් රඟ දක්වමින් තිබේ. ඒ සමාජ ජාලා තොරතුරු අනුව නගර සභාවේ පොහොට්ටු සභාපතිවරයා තමන්ට සර් කියා ආමන්ත්‍රණය කළ යුතු බවට නගර සභාවේ නිලධාරීන්ට සහ සියලු ජනතාවට නියෝගයක් පනවා තිබීමය. බන්දුල ගුණවර්ධන විසින් පැවසූ පොල්ලෙලි කතාවට හොඳ උදාහරණයක් මහරගම නගර සභාව රාජපක්ෂවරුන් ජය ගැනීමය. තමන්ගේ පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබුණත් බයිසිකලයක් පෙන්වා ඒකට ඡන්දය දෙන්නැයි කී විට මහරගම රාජපක්ෂ බැතිමතුන් ඊට ඡන්දය දුන්හ. නමුත් ඒ පක්ෂ ලැයිස්තුවේ ඉන්නේ කවුදැයි සොයා බැලුවේවත් නැත. එහි බහුතරය මහරගම පදිංචිකරුවන් නොවී ගම්පහ බඩල්ගම මාමයිට් ජනපදවාසීන් බව දැනගත්තේ පසුවය. මෙවැනි විප්‍රකාර මැද්දේ වුවත් දැන් පොහොට්ටුව මහරගම නගර සභාවේ බලය උසුලයි. මේ අනුව සභාපතිවරයාට තමන්ට සර් කියා ඇමති යුතු බවට පෝස්තරයක් ගැසීමට සිදුවීම පුදුමයක් නොවේ. මහරගම ජනතාවගේ සැබෑ ජනතා නියෝජිතයා නොවී ජනමතය කොල්ලකා ගත්ත තක්කඩියන්ට ජනතාවගේ ගෞරවය නිකම් ලබාගත නොහැක. ඊට බලය යොදා නියෝග පැනවිය යුතුය. තමන්ට නැති ගෞරවයක් බලහත්කාරයෙන් ආරෝපණය කර ගැනීමට යෑම මානසික රෝගී තත්ත්වයක් මිස වෙනකක් නොවන බවද කිව යුතුය. කෙසේ නමුත් රාජපක්ෂලාද වීරයන් ලෙස අභිෂේක ලැබුවේ තුවක්කුවේ බලයෙනි. බලය නැති වූ කල එනම් අද ඔවුන් විකටයන්ගේ තත්ත්වයට පත්වීම අහම්බයක් නොවන්නේද එබැවිනි. අද රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියන් රටට සපයන විහිළු මේ රටේ ඉතිහාසයේ කිසිදු දේශපාලන කල්ලියකින්වත් නොලැබුණු තරම්ය. මහින්ද රාජපක්ෂ අද විසුලුකාරී විකට සුරුවමක් බවට පත්ව තිබේ. මේ විහිළුකාර සුරුවම තවදුරටත් තමන්ගේ ගැලවුම්කරුවා ලෙස ඒකාබද්ධ විපක්ෂය විශ්වාසය තබා සිටීම ඊට වඩා බරපතල විහිළුවකි. දැනට මේ ඇති සෙස්ස පස්සට.